ආයිබෝන් ඔබට සුබ දෑසනක් සුබ පැතුම්. අද දවස වෙනුවෙන් බ්‍රහස්පතින්දා මල් බර දෙන අපි හමු වෙනවා. මෙය මා විශ්වාස කරනවා මට මෙන් ඔබටත් ජීවිතේ මානා විශ්වාස කරන විදියට මේක ඓතිහාසික අවස්ථාවක් වෙනවා. අපට මුණ ගැහෙන්නේ අතුපතර විහිදී ගිය මහා වෘක්ෂයන්. ඒ හා එකට කිසි දවසක නැගී හිටීමේ අයිතිය හෝ පුළුවන්කම අප කිසිවෙකුටත් නැහැ. නමුත් එහි සෙවන ලබන්නට, රැකවරණය ලබන්නට, උණුසුම සහ ආදරය විඳින්නට අප භාග්‍යවන්තයන් වෙනවා. ඉතාම ආදරෙන් හරිම ගෞරවාන්විත හැඟීමකින් මං ඔබවත් එකතු කරගෙන මේ ආයුබෝවන් කියන්නට සූදානම් වෙන්නේ කවුරුන්ද කියලා බලන්න. ගොඩක් ඉන්නවා. මගේ ළඟින්ම ඉන්න තැන ඉඳලා මම පටන් ගන්නම්. මගේ ළඟින්ම ඉන්නේ රෝහණ අයියා, රෝහණ බෝගඩ. ඔබට ආයුබෝවන් සුබ දෑසනක්. ඊට පස්සේ මම පෙරුම් පිරුව තුන් දෙනා මට මුණ ගැහෙනවා අද දවසේදී. කුසුම් අක්කා, ඒ වගේම දයා අක්කා, රත්න අක්කා. තුන් දෙනාටම එක වගේ ආයුබෝවන් කියන්නේ. දයරත්න අයියා ළඟට යන්නටත් ඕනි ඔබට ආයුබෝවන් කියන්නට. ස්තුතියි විශේෂෙන් දැන් දයරත්න අයියායි රෝහණ අයියා අපිට මුණ ගැහෙනවා. නමුත් මේ තුන් කට්ටුවට ස්තුතියි දෙරණ වෙනුවෙන් කරපු මේ ආරාධනාව පිළිගත්තාට. අපිත් ස්තුතියන්ත වෙනවා අපිට කරපු මේ ආරාධනාව ගැන බොහොම සතුටු වෙනවා නේද. මතක් කරන්න කුසුම් මක්කා, දයාකා, රත්නක කිව්වම අර බලාගෙන ඉන්න කට්ටියට මේගොල්ලන්ගේ සම්පූර්ණ නම කිව්වොතින් හොඳයි. හරි අයියේ ස්තුති. පේනවා නේද ළඟින් ඉන්න කෙනාට අදිනවා. අර අර ප්‍රශ්නෙට නෙමෙයිනේ. නෑ නෑ. ඔබ එහෙනම් හරි ඇත්ත අයිය ස්තුති. මේ ඔබට මුණ ගැහෙන්නේ කුසුම් පීරිස්. ඊට පස්සේ ඔබට මුණ ගැහෙනවා කොළ පැහැති සාරියකින් සෑ දල්වීස්. ඊට පස්සේ රත්නා ලංකාබේ වික්‍රම. මේ තුන් දෙනාම නාමිකව මෙහෙම හඳුනලා දුන්නට කතා බහ ආරම්භ කරාම ඔබ දැනගනීවි අපිට එක පෙළට එකට වාඩි වී සිටීමේ අයිතිය හෝ නැති මිනිසුන් බව. අපිට ඔවුන් එපමණ අත්දැකීම් බහුල සාහිත්‍ය වෙනුවෙන්, ගීත රචනා වෙනුවෙන්, නිවේදන කලාව වෙනුවෙන්, පොතපත වෙනුවෙන්, කවිය වෙනුවෙන් තමන්ගේ සියලු ධෛර්ය ශක්තිය යොදවපු මිනිසුන්. අයි මං අක්කලා ළඟට කියන කමක් නැහනේ. හරි ඉස්සල්ලාම තරුණ පරම්පරාවනේ කියන්න කමන්නේ. හරි හරි මෙතන පටන් ගන්න. ඇහෙන්නේ නැතු යනවා ඒකයි. හරි කුසුම් අක්කේ මං ආවුතින් ඔබ ළඟට. මං කැමති කැලණිය ගුරුකුලෙම්ම පටන් ගන්න. කමක් නැද්ද? නැත්නම් ඊටත් ඉස්සෙල්ලා යන්නද ඔබ කැමති? චූටිම චූටි කාලෙට යන්නද? කොහොමත් එකයි. මොකද කැලණිය ගුරුකුල විද්‍යාලය කියන්නේ මම බොහොම භක්තියෙන් ගෞරවයෙන් සිහිපත් කරන මගේ පාසල කැලණිය ගුරුකුල විද්‍යාලය කියන්නේ. හුඟක් සතුටුයි. පොඩ්ඩක් ඒ අතීතය මතක කරන්න ඔබේ සමකාලීනයන්, ඔබ පාසල් ගිය අවධිය. ඔව් මං කැලණිය ගුරුකුල විද්‍යාලය ඉගෙන ගත්තේ. බොහෝ කලාකරුවන්ට අද රටේ බොහොම ප්‍රවීණ ජනප්‍රිය කලාකරුවන් වන මාලිනී ෆොන්සේකා, විමල් කුමාර් දිකොස්තා, ඩොනල් කරුණාරත්න, පතිරාජ ලෙස් දානන්ද, එතකොට ඉෂුඩි ප්‍රේමරත්න, නිලන්ති, මහේෂ් නිසංක, ඒ වගේ වචන වලින් කියන්න බැරි තරමට ගොඩාක් කලාකරුවන් විද්වතුන් බිහි කරපු පාසලක් තමයි මගේ පාසල කැලණිය ගුරුකුල විද්‍යාලය. මං බොහොම අභිමානයෙන්, ගෞරවයෙන්, භක්තියකින් සිහිපත් කරන මගේ පාසල. හොඳයි. ඒ ආඩම්බරයේ විඳින තවත් කෙනෙක් ළඟට යන්නට ඕනි. මේක මම ලබන භාග්‍යයක්, ඇයට මිසේ යමතන්නට ලැබීම. දයාක්කා හරිම ආදරෙයි. මට දරන්නටත් බෑ ඔබ ඉන්න එක අද දවසේදී අපිත් එක්ක. නුවරටද යන්න කැමති? ඉපදිච්ච ගම් පලාත ගැන කියන්නද කැමති? නුවර ඉතින් මගේ ගම් පලාත කැමති. හා අපිත් නුවරට කැමති. ඉතින් කියන්නකෝ පාසල් ගැන. අපි පොඩ්ඩක් අතීත තොරතුරු වලටයි මුලින්ම කැමති වෙන්නේ. ලංකා මගේ කුසුම්ට වගේ ලොකු අතීතයක් මගේ පාසලට නැහැ. අපේම ආරම්භ කරපු කන්‍යාරාමයක් එක. දැන් ඇත්තට මේකේ නමවත් නැහැ, රජයට අරගෙන වෙනස් වෙලා. නමුත් ඒකේ ඉතින් සෑහෙන පිරිසක් කලාකරු මේ කුසුම්ගේ තරමට නැහැ. නමුත් බිහි වුණා. එක්කෙනෙක් නන්දා ජයමාන මහත්මිය, අනිත් එක බර්ටි ගලහිට අපේ ක්ෂේත්‍රයට අපේ ඉවරලගේ. ඉතින් නළු නිලියුණා නැහැ. නිලියක් නැතුණා නේද? මලක් වගේ කෙනෙක් අපිට හම්බුණානේ. ඒ ප්‍රශ්නෙම රත්නක් කරගෙන කැමති. ඕ මං ලুকু ආඩම්බරයෙන් කියනවා මං
මාතර මං ඉපදුනේ මාතර මං ඉගෙන ගත්තේ මාතර මමත් ඒකට කැලුනුත් මාතර හරි පස්වෙනි සීනියකට මෙහා පස්වෙනි සීනිය දක්වා මම ගියා වේරගම්පිට බෞද්ධ මිස්ටර් පාසල කියලා අපි යන කාලේ කිව්වේ දැන් ඒ පාසලට කියන්නේ ඕල්කට් විද්‍යාලය කියලා පස්වෙනි ශ්‍රේණියෙන් පස්සේ මම ඉංග්‍රීසි විද්‍යාලයකට ගියා සුජාතා බාලිකා විද්‍යාලේ එතනදී තමයි මගේ ඉගෙනුම් කටයුතු සාර්ථක කරගත්තේ විශාල වශයෙන්ම එතනින් තමයි මම ඒ ඉගෙනුම මට ඒ ගුරු දීපු ඉගෙනුම තමයි මම මේ තත්ත්වයට ගෙනාවේ මං ඇත්තට මගේ දෙමාපියන්ට මගේ සහෝදර සහෝදරියන්ට ඒ වගේම මගේ පාසලට කෘතඥ වෙනවා මම මේ තත්ත්වයට ගෙනාවට දයරත්න යොහම මින් එකේ කියන්නකෝ මේ තුන් කට්ටුව මුණ ගැහිමේ අත්දැකීම ඔබේ ඇත්තටම ලංකා අර ඔබ කිව්වා වගේ මේ මෙවැනි අයත් එක්ක අපිට මෙහෙම ඉඳගන්න ලැබීම දැන් පසු කාලීනව මම ශිල්පියෙක් වෙච්ච එක වෙනම දෙයක් මං හිතන්නේ මම පාසල් යන අවධියේදී තමයි මේ හඬවල් ඇහුවේ ඇත්තටම ඒ කාලේ ගුවන්විදුලියේ තියෙච්ච වටිනාකම පිළිබඳව මම හිතන්නේ මේ වචන වලින් අපිට කියන්න බෑ. ඒක තමයි අද්භූත මෙවලම අපිට තිබිච්ච එකම. ඒක කියන්නේ විද්‍යුත් මාධ්‍ය. ඒක ඉතින් උදේට ගෙදරක රේඩියෝ එක අපි ඔන් කරපුවාම එහෙම නැත්නම් ක්‍රියාත්මක කරපුවාම මම හිතන්නේ මිනිස්සුන්ට මේ අද්භූත වස්තුවේ ගත්ත ප්‍රයෝජන එහෙම නැත්නම් ඔවුන්ගේ පාළුවට කාන්සියට මේ තිබිච්ච මේ වස්තුව නියෝජනය කළ. එහෙම නැත්නම් ඒකේ ඇතුලෙන් ඇහිච්ච හඬ දිහා අපි විශ්මිතව බලාගෙන ඉන්නවා. ඒ හඬවල් වල ඇහුනේ සමහර නාට්‍යවල මේ ආදරවන්තිය මේ අපිට මැවිලා පේනවා. ඔව්. ඒ ආදරවන්තිය කතා කරනකොට ආදරවන්තයා කතා කරනකොට හරි ලස්සන රූප මැවෙනවා. ඒ රූප පිටිපස්සෙ හිටිය මේගොල්ලෝ. ඒක ඉතාම පැහැදිලිව කියන්නේ. මොකද මට මතකයි කුසුම්මක් එහෙම පහන් තරුව. ඒ වගේම දයක් වගේ පුංචි ළමෙක් වගේ අර කතා කරන ආදර හඬ ඉතියා හඬ තවමත් මාධ්‍ය වල අපි මේ අර වෙන වෙන අයට හඬ කැවීම මුලදී අපිට තවමත් දැක්කගෙන ඇහෙනවා ඒ වගේම අපේ ලංකාක්කා අපි මේ නම් අහන්නේ අපිට අපිට පුදුමයි අපිට කවදාකවත් කිට් වෙන්න බැරි තැනකට තැනක ඇහිච්ච හඬවල් අද පසු කාලිනව මටත් මම ඉතාම භාග්‍යවන්තෙක් වුණා උන් ඇසුරු කරන්න ලැබීම ගුවන්විදුලියට ලඟ වෙන්න ලැබීම ඒක නිසා අද මෙහෙම උදේ මම මෙහෙම ඉඳගෙන ඉන්න මම හිතන්නේ මම හරි භාග්‍යවන්තෙක් කියලා. ඇත්තටම. එකඟයි 100%ක් ඔබ සමගින්. ළඟම ඉන්න කෙනාට අන්තිමට එන්නයි කල්පනා කරේ. අයියත් කියන්නකෝ ඒ අතීතේ දේවල්. අතීතේ මට මතක හිටිට ගුවන්විදුලියට යන්න එන්න ගත්ත ඒ කියන්නේ රැකියාවට නෙවෙයි. කලින් 70 දශකයේ 70 මුල තමයි මම අපේ අයියලාගේ සරල ගී වලට එහෙම ආවිල්ලා මම වාදනය කළා. ඉතින් මේ දයක්කලත් එක්ක රත්නකල මෙයත් එක්ක ටිකක් මේ කතා කරනවා. ඉතින් නමුත් මං රැකියාවට ආවේ 78 ගුවන්විදුලියට. ඉතින් ඉස්සෙල්ලාම මට මුණ ගැහුණු මුණ තමයි මේ. ඒක තමයි මෙච්චරම රණ්ඩු කර කර ආදරේ කරන්නේ. හොඳ හොඳ පැහැදිලි විදිහට හොඳ ලස්සන ගමනක් යන්න පුළුවන් වුණේ. මොලිකත් හරියට හරි. ඒක ඉතින් මේ ඉතින් කොමාරි මම ආසයි ඉස්සරම ගත්තානද මේ අර දයා කිව්වා වගේ අර රේඩියෝ ආනකට අර ප්‍රේමණීය කටහඬ අපිත් අහලා තියෙනවා. හැබැයි මමත් මෙයාගේම මේ රේඩියෝ නාට්‍යයක මෙයාගේ ප්‍රේමවන්තයා වෙන්නත් මට වාසනාව ලැබුණා. රේඩියෝ නම් මෙයාම ලියපු එකද මන් දන්නේ. එක දවසක් අර ස්ටුඩියෝ 4 එකද මන් දන්නේ. පොඩි ස්ටුඩියෝ එක මට කතා කරලා ඌව මෙන්න මේක ටග්ගල කියමු කියලා. හැබැයි මං දැන් වැඩේ කරලා දුන්නා හොඳට ඉතින්. ඒවා ඉතින් මතක තියෙනවද දන්නේ නැහැ. මේ අනිත් මේ තිදෙනාම ඉතින් අවුරුදු 30ක් 35ක් විතර අපි සහෝදරය වගේ ජීවත් වුණා. ඉතින් නිරන්තරයෙන් පැය 8ක්ම හැමදාම හම්බ වෙනවා. කියන්නේ ඉතින් කන්දක් විතර දේවල් තියෙනවා. කන්දක් කියන්නේ කන්දකින් බිඳුවක් විතරයි මර ගන්නට පුළුවන්. ඔය අක්කා දකුණු පැත්තේ තියෙනවද මයික්‍රෝෆෝන් එක? ද කාලකට මයික්‍රෝෆෝන් එක දෙන්න. අයිය ළඟ. හරි. ඕක මේ වැඩ කරනවත් දන්නේ නැහැ නේ. හා තට්ටු කරන්න ඕනේ නැහැ. මට ඕන වෙන්නේ මොකද දන්නවද? තට්ටු නෙමෙයි. ඔකට හඬ එනවද කියලා බලන්න. නේද? මට බලන්න බැරි වුණා. මේකට හඬ එනවද කියලා. බැලන්ස් බලන්න. මොකද කරන්නේ අයියා? ආරාධනාව පිළිගන්නවා නේ. බලමු. ඉස්සලාම මෙහෙම කරන්නකෝ.
ඔබ තෝරගන්නේ කාගේ ගීතයක්ද? මම හැබැයි ගොඩක් කියලා තියෙන දයාකගේ ගීත තමයි. මෙයාගෙත් නිකන් එකක් කියලා තියෙනවා. එකයි නෑ. එකක් කියලා තියෙනවා, එකක් ඉල්ලගෙන මේ පුංචි හිතුවක්කාර මොරණ්ඩුකමක් කරා. හැබැයි ඒක අහිංසක වරදක් කියලා මම විශ්වාස කරනවා. එයාගේ මහන් මොකද්ද කරේ කියලා ගීතේට? මොකෝ අයෝනේ සින්දුව හැංගුවද මිසක් කරාද? ඇත්තටම ලියලා දුන්නා මට සින්දුව. ඉතින් මගේ හිතවත්ම යාළුවෙක් මේක දැකලා අනේ කුසුම් මට ලියලා දෙන්න මේ එහෙම කිව්වා. ඒ මට කියලා තමයි මම ඉතින් මගේ හොඳම යාළුවෙක් මේක ඉල්ලුවාම මම ඒක පරිත්‍යාග කරා බව හදවතින් නිර්ලෝභීව. ඉතින් එච්චර ඒක වෙන මොකක්ද එහෙම යන්නේ. ඊට පස්සේ හැබැයි මම එයාගේ ගීතයක් ගායනා කරා පොඩි ළමයෙක් සංගීත ශ්‍රේෂ්ඨයට ජනප්‍රියතාවයට එන්න උදව් කරපු ගීතයක්. ඔව්, මේක මේ අතිශෝක්තියෙන් කරන වර්ණාවක් නෙමෙයි දයාකා. මාත් මේක අයිතියකුත් නෑ කියන්නේ. නමුත් මාත් කලකට පෙර ගුවන් විදුලි නාලිකාවක සේවය කළා. එතකොට මට තිබුණා වැඩසටහනක් රාත්‍රී කාලයේදී. මම ඒ වැඩසටහනේදී හුඟක් වෙලාවට උත්සාහ කළා ඔබේ ගීතයකුත් රත්නකගේ පාත බනා බිමත් මම ප්‍රචාරය කරලා තියෙනවා. ඒ වගේම කුසුමක ගීතත් අනිවාර්යයෙන්ම සමා වෙන්න. මම අනිවාර්යයෙන්ම දයාකගේ ගීතයක් තමයි හැම දවසකම තෝරගත්තේ. ඔබ දන්නවද මට හිටියා දැවැන්ත රසිකයෝ පිරිස. මම අතිශය ජනප්‍රියත්වයට පත් වුණා ඒ වැඩසටහන හරහා. ඒ පත් උනේ වෙන කිසිවක් නෙමෙයි ඔබ වැනි විද්වතුන්ගේ අතින් බිහිවෙච්ච ලස්සන නිර්මාණෙ හින්දා. තිස්සකාරයවසම් එච් එම් ගුණසේකරයන් වැනි වියතුන් හිටියා මගේ රසිකයන් විදියට. මා ඒ වාසනාව ලැබියේ ඔබ සියලු දෙනා හින්දා. ලියවන විදිය කොහොමද කියලා අහන්නකෝ. ඉතින් අඩුපාඩු තියෙනවා කියලා දෙන්න ඕන මේ ප්‍රවීණ නිවේදිකාවනේ. සමා වෙලා මට කියලා දෙන්න. නේ මම කියන්නේ මේ ඕක ලියවුනේ. ඕකට මට හතරස් කොටුවක් තිබුණා. ওই හතරස් කොටුවේ ඉඳලා තමයි මම ලිව්වේ. නයන්ෙන් පටන් ගන්න කිව්වා. මෙන්න මේ විදිය දෙයක් සිද්ධ වෙලා තියෙනවා කිව්වා. මේක ඇතුලේ මේක මෙන්න මේ විදියට ලියන්න කියලා හතරස් කොටුවක් ඇඳලා ඒ කොටුවේ ඉඳගෙන තමයි මම ලිව්වේ. හතර හතර අත් විහිද ගන්නත් බැරි තරමට දෙපැත්තට විහිද ගන්නවත් බෑ. නමුත් ඉතාම ජනප්‍රිය වුණා. මම හිතන්නේ ඒක හිතට අරගෙනම ගායනා කරපු නිසා වෙන්නේ ඇති ලංකාව. හිතට දැනিলা ලියුවා නේ. කියන්නේ මගේ අත්දැකීමක් කියලා ගිහිල්ලා කියන්නේ ඔක දයාකගේ අත්දැකීම මගේ නෙමෙයි. මගේ නෙමෙයි මගේ දකුණු කනේ. හා හරි. ශාලික ලසන්ත උදව් කරන්න. මහසාගරේ
සිතේ දුක නිවා අදින් පසුමියේවි අපේ කතා රකින්නට සෙනේ අඬන්නට එපා ගීතවලට අපි පෙම් කරන්නේ කියලා ඔබ ප්‍රශ්නයක් ඇහුවොතින් මාට කිසි දිනක ඒකට උත්තරයක් දෙන්න පුළුවන්කමක් නැහැ. දයාක් ඔබ ලියන සියලුම ගීත අපේ ජීවිත කියලායි මට දැනෙන්නේ. මේ දයාක් ලියපු පළවෙනිම මියුසික් ට්‍රැක් එකකට ලියපු පළවෙනිම ගීතේ මේක. ඔව් රෙකෝඩඩ් එක ඉතින්. නේද? ඒකයි මං කියේ මේක දැන් කෙනෙක්ට මගේ වෘත්තිමය ජීවිතේ මට ලැබෙන ඓතිහාසික අවස්ථාවක් යයි මම මුලින්ම කිව්වේ. ඒ ගැන මං හිතනවා අයියටත් ඇත්තටම වුන් සමග එකට සිටින්නට ලැබීමත් වාසනාවක්. නැත්නම් මේ තිදනාගෙම අපි දැන් හැට දැන් මේ පොත් ටිකක් මම දැක්කා මම දන්නේ මෙච්චර පොත් ලියලා තියනවාද කියලා. මේ පොත් වලින් ටිකයි මට බැන බැන උස්සන් ආවේ. මම දන්නේ හොඳ ගීත රචකාවිය සහ සුපිරි නිවේදිකාව. ඔව් සුපිරි. ඔබේ වචනයට ස්තුතියි සුපිරි. අපිට ඔවුන් ඉන්නව නම් තැනක ඉන්න ඕන. අනේ එහෙම තිස්සෙම කුසුම්මා කරවද? ඔවුන් සිටිනවන යම් ස්ථානයකට අපිට ඇත්තටම අයිතිය ඔවුන් සමග එකට ඉන්න නෙමෙයි. ඒක හරි වචනේ. අපි කානුවක වගේ තමයි ඉන්න ඕනේ ඇත්තටම. ඒ කියන්නේ එපමණ පිරිපුන් මිනිසුන් මේ. දයාක ඔබේ ගීත අපේ ජීවිත කියලා කිව්වොතින් ඔබ මොනවාද කියන්නේ? දැන් ඔය මේ රෝහණ බෝගල කියපු ගීතේ තියෙන එක 1900 එයා හිතන්නේ එයාගේ විතරක් කියලා. නමුත් ඉතින් ඇත්තටම එයා හිතන්නේ එයාගේ විතරයි කියලා. නමුත් ඇත්තටම අපිටත් අයිති ඒකනේ. අපි හැමෝටම අයිති. ඒ ඒ අයිතිය ඔබ කොහොමද අපිට දෙන්නේ? කොහොමද මම ඒ වැරදි මේ ප්‍රශ්නේ. නමුත් මට තේරෙන්නේ නැහැ ඇයි ඔබේ ගීත උපමන අපිට දැනෙන්නේ? අතිශය වේදනාව හදවත කම්පා කරන හරිම දේ මා වේදනාවෙන් සමහරලාට උමතුවටපත් වෙනවා ඔබේ ගීත අහගෙන ඉන්නේ නැති. අනේ ලංකයි කනයි ඒක මට කියන්න බෑ ඇයි ඇත්තටම එහෙම දැනෙන්නේ කියලා. සමහරට මාත් ඒක විඳගෙන ලියන හින්දා වෙන්නේ නැති. එහෙම වෙන්නේ නැති. ඒකට දැන් යමක් ලියනකොට Taman එක විඳගෙන ලියනවා නම් අනිත් ඒගොල්ලන්ටත් ඒක ඒ විදිහටම දැනෙනවයි කියලා මං අහලා තියෙනවා. මට දැනෙන්නේ තයක්කට තව කෙනෙක්ගේ හිත කියවන්න පුළුවන් තරම් ශක්තියක් තිබිච්ච කාලයක් ඒක. දැන් එහෙම නැහැ කියන එක නෙමෙයි මං කියන්නේ. ඔත්ත දයක ලියපු ගොඩක් ගීතවල හැම ගීතයක්ම වගේ ජනප්‍රිය වුණා මට විතරක් නෙවෙයි අනිත් සියලු ගායක ගායිකා. දැන් රෝණි කියන්නකෝ ඒක. ගීතය අතීතයත් කියන්න කොහොමද ඒක ලියුනේ කියලා ඒක කියන්නේ ඒක. කියන්නේ කියන්නේ දසම සිල්. දැරත් නැයත් මේ වලට හවුල් නැ මාම අමතක කරන්න. හතර පහ වෙනකම් හයිද. මේක ඉස්සෙල්ලාම ලිව්වේ. ඒක ඉතිහාසික ලියුම් සමහර අර ගෙදර යන බැරි වෙන්නේ. ප්‍රේම කීතිද අලිස් තමයි ලිව්වේ. ඉතින් ප්‍රේම්ට මම කිව්වා මචං මේක මට ලියලා දීපන් කිව්වා. අර වරෙන් කියලා ඉතින් අපි දෙන්න අර බිෂොප් පැලස් එකේ මමයි ස්ටෑන්ලි අපි තුන් හතර දෙනෙක් ඉන්න ඩොනල්ඩ්. ස්ටෑන්ලි කිවි ස්ටෑන්ලි පීරිස්. පීරිස්. ඒ සංගීත අධ්‍යක්ෂණය කරේ මේ ගීතේ ස්ටෑන්ලි පීරිස් මම අද්දක එකතු කරලා මතක් කරනවා. සහ මේ ගීතයට වාදනය කරපු සියලුම වාදකයෝ නොමිලේ ගැහුවේ මමත් තබ්ලා ගැහුවා මමත් නොමිලේ තමයි ගැහුවේ. ඉතින් මේ ගීතේ ලිව්වා ප්‍රේම ගීතේ. ලස්සනට ලිව්වා ඉතින්. එක පේලි දෙකක් තියෙනවා ඉතර ඒක මට නිකන් පොඩ්ඩක් හරි ගියේ නෑ. ඔබ ප්‍රේම මේක වෙනස් කරමු. මොකද්ද මේ දැන් මේකේ තියෙන දිනන්නට කිසිත් නෑ ලොවේ මින්මතු මගේ නොබෑ ඇති ගියයි. අරකේ තියෙන්නේ මේක වසලිවේ කියන අරකේ තියෙන්නේ උපදින ඇසිල්ලේ භවෙදී මතු ඇයට පෙර කෙසේ හෝ ඔබයි ආයුතු කියලා කියන්නේ වයිෆ් ලබනාත්මේ වයිෆ් නෙමෙයි අරයා එන්න ඕනේ කියන එක තමයි මේකේ තියෙන්නේ. ඇත්තටම ඒක කිව්වනම් මට මේ දේ මං ආගියතක් නැති වෙනවා. ඊට පස්සේ මම ප්‍රේම්ට කිව්වා ප්‍රේම් මේක වෙනස් කරමු මේ පේලි දෙක වෙනස් කරන්නෙම නෑ. ඊට පස්සේ අපි ආගියුමන්ට් එකක් ගිහිල්ලා රණ්ඩු වෙලා මීරලා වීසි කළා බටයි මං සින්දු ලියන්නේ නැහැ කියලා තත බල ලෙස වීදුරු පොලේ ගහලා ඒ ප්‍රේම කිරිතල් ලෙස මං කිව්වා රයිට් කමක් නැහැ කියලා. ඊට පස්සේ මම මේ කොල් ටික එකතු කරගත්තා. ඉතින් අරගෙන සාක්ෂි දාගන්න මං 10ක උදේ වැඩට එනවා මාත් පොත අස්සම් කරලා එනකොට මේ ගුවන්විදුලි ඇතුලේ
දෑකට දෑක මෙම ප්‍රශ්නයක් තියෙන මට සිින්දුවක් තියෙනවා ල මන් දීතරිතකට කියලන එකන තැටිගත කරලනෑ මේ මේ කැසට් එක තියෙනවක් මට මේ ලියල දෙන්න මේ මට ඕනේ මෙ මෙහම එකක් මොකද දෑක මතක නයන්න කියන එක අපාක්ෂරයක් නොත් මට සරත්වලවිට අපේ ප්‍රවීන එතුමා මටකිව අපාක්ෂරය වුණට මගේ කේන්දරයට හරියන්න මේ අකුර නයන්න නයන්න කියපන්ග ඒක මට හිතුන මොකද පිබිදෙන ගායක පරපුරේ මං පලවෙනි තැන හම්බුනේ ඒ හැම තරඟවාරයක මං කිව නයන්නේ පටන් ගත්තු එති දෑකටක දෑකෙන යොකුමාව හොම කොටු කරල සිදු ලියන්නේ කොහොද ම මේ දැන්ත මේ මෙලඩියකට ලියන්නවාන හැබැයි දවස් දෙකයිගේ දස් දෙකෙන් ටයිල්ලක රෝහණ මේ බලන්න කියලා සුඩිය සිත ඇතුලට ගිල්ල ම හිමින් බැලුව හරියටම හරි එක අකුරක්කත් වෙනස්ස න්න හැබැයි එක අකුරක් මං වැරදියට කියලා තියෙනවා එකේ නොහිමි ආදරේ කියන එක දැක්ක ඒක මට බැන්න මේ එහෙම අකුරක් මං කිව්වේ නෑ ඒක තියෙන අහිමි ආදරේ නොහිමි කියලා එකක් නෑ ඒක දැන් ඉතින් රෙකෝඩ් වෙලා තියෙන එහෙමයි දැන් මං ඒක නිවැරදි කරලා කියනවා ඒක නේරන් නයන්න දාපු එක දුනේ අර කැලුම්ට තමයි එකම වෙලා තියෙන්නේ කියන්න මම ඉතින් ඒක කියන්නේ අවශ්‍යම දේ ප්‍රේම් ලිව්වයි කියලා මට කිව්වේ නෑ කියන්නේ නෑ නෑ ප්‍රේම් දැන් දැක්ක දන්නේ නෑ මොකක්ද දුනේ කියලා මොකක්ද වුනේ කියලා දැන් සිින්දුව හරි මම වොයිස් කරලා ගෙනල්ලා දුන්න කන්තුරේ දැන් මේක යන ඕ කල කුසුම්ලා කට්ටිම සිින්දුව ගහනවා ප්‍රේම ගීත දවසක් කැන්ටින් එකේ තමයි මෙන්ටර අර සිින්දුව කිව්වද මම කව් කවුද ඉවි මම කද හකලිවි නේ ඇත්තද මම එක පොඩ්ඩක් අහන්න යනවා කියලා මම හැවිතින් ප්‍රේම්ට හරි ආසයි මරු මචං එහෙමටම ලියවිලක් තියෙනවා ඔබ කියලා තියෙන එදා ඉඳලා ඉතින් එයාත් ගහනවා මේ සින්දු ඊට පස්සේ තමයි කිව්වේ මං කවර මට කිව්වේ මේ මරණකන් ආයේ සින්දු ලියන්නේ කියලා වරෙන් වරෙන් සින්දු පහක් අයක් ලියලා දෙන්න කියලා ඊට පස්සේ තමයි ලිව්වේ කඳුලක් පෙට්ටේ නම් පිසලන්න අහම පුළුවන් තරම් ගීත කතා බහ කරන අතරතුරින් ඉතින් අද දවසම ගත කරන්න පුළුවන් නම් මාසතුරු නමුත් ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙලා ඊට පස්සේ සොඳුරු කතා බහට නැවත ඔබ බහුල් කරගන්නවා. හරි රණ්ඩු හරිද මට පටන් ගන්න අවසර දෙනවද? හරි රත්නක්කා මේ මගේ අතේ තියෙන ඡායාරූපය මම පෙන්වන්නම්. මේ ඉතිහාසය ගැන කතා කරන්න කැමතිද නැත්නම් ඔබේ තියෙන කවිත්වය ගැන එහෙම නැත්නම් ලේඛිකාවක් විදිහට තියෙන ඔබේ හැකියාව හෝ රංගන ශිල්පිනියක් විදිහට ඔබේ තියෙන භූමිකාව හෝ කුමක්ද ඔබ සතුටු වෙන්නේ මුලින්ම තෝරගන්නට? මං වඩාත්ම කැමති මගේ නිවේදන කටයුතු වලට. හා මම මේ පින්තූරේ හරි එහෙනම්. ඔය 1964 ගත්තු පින්තූරයක් මම මුලින්ම ගුවන්විදුලියට ගියපු කාලේ. ඉතින් මං ඇත්තට මං අගේ කරන 1964 ජුලයි මාසේ අපි බැඳුරි දයමයි දෙන්නම එකට එක දවසේ ගියේ. ඔය ඒ 64 ගත්තු පින්තූරයක්. ඉතින් මම ඇත්තටම අනිත් ලේඛන කලාව කවි කලාව මම ආදරේ කරනවා. ඒ වුණාට වඩාත්ම කැමති මම ගුවන්විදුලියට. අදත් මම ඒක කියන්න ඕන ආඩම්බරේ මම නිවේදිකාවක් වෙන්න පොඩි කාලේ ඉඳලාම අවුරුදු 15-16 කාලේ ඉඳලාම පෙරුම් පිරුවා. එතකොට මම මේ ගුවන්විදුලියට ලියනවා. ලියන කාලේ මම ඇත්තටම හීන මැව්වා. මම මේ ගුවන්විදුලියට කොහොම හරි කවදා හරි යනවා කියලා. ඒ මගේ ප්‍රාර්ථනේ ඉෂ්ට වුණා ඒ විදිහටම. ඉතින් මම අදත් හරි සන්තෝෂ වෙනවා මයික්‍රොෆෝන් ඉස්සරහා කතා කරන්න ලැබීම ගැන. ඊට පස්සේ ඔබතුලිනුත් බිහි වෙන ගීත තියෙනවානේ. මේ ළඟින් කෙනාවත් අනිමර සමා වෙලා පෙන්වන හරි කරදරයක් මම මේ ඉතාලම කරන කරදර. මේ ළඟින් එක්කෙනා කවුද? මතකද? ඒ කොයි කාලේ දැක්කා මේ අපි දැක්ක ඡායාරූපේ මේ හැඩ වැඩ කරන්නේ? මම හිතන්නේ දැන් අවුරුදු 20ක් විතර වෙතර වෙනවා ඇති කියලා මට හිතෙනවා. ඒ කාර්ය. හොඳයි. රෝණේ නිකමට මතක් කරන්න ඉස්සලා මට සමා වෙන්න. ඔබේ ගීත රචනා ගැන කතා කරාට මට ඔබේ ගීතයක් ගයන්නට ශිල්පියෙකු මේ මොහොතේදී කැඳවා ගන්නට බැරි වුණා. මම පුළුවන් නම් බෝගඩයට ඒ කරදරේ කරනවා පද හතරක් හරි කියන්නට කියලා. අක්කා මට කියන්නකෝ ඔබේ ගීත රචනාවන් සම්බන්ධ ඒ බිහිවීම. දයාතරන් ගීත ලියලා නැහැ. නමුත් ඔබ ලිව්ව දෙක තුන වුණත් අපිට කොච්චර මතකද? මම ලියලා තියනවා
සාමාන්‍යයෙන් ඒව ජනප්‍රිය වුණා. ෆීලික්ස් ඇන්ටන් ගායනා කරන ඕවි ඕවි ඔබ මට ශ්‍රීපත් කරපු තර දින තියෙන්නේ මොකද්ද? ඊට පස්සේ සුවඳට මලමින් සුජාතා අත්නායකගේ ඇත දීම් වෙන්නේ පාදබනා බිම මාලනියක් කියනවා හරිද? ලස්සන වගේ පාදබනා බිම. එතකොට රූපා ඉන්දුමතිගේ උඩට උඩු වියන් පාවඩ වගේ ගීත ගොඩාක් ක්ලියර් නැහැ. ගීත ඉතාම අතලොස්සයි. ටික ගින්දර වගේ ලියලා. ඕනේ නැත්තම් මේ දශක කීයක්ද? අවුරුදු ගණනාවක් මේක. ඒකත් ඇත්තටම ලියුවේ ඇත්තටම ලියුවේ ගීත ඉල්ලීමුඩ. මට මෙහෙම ගීතයක් දෙන්න මගේ සරල ගී වලට කියලා කිව්වම මම ගීතයක් ලියලා දුන්නා. ඒ ඇරෙන්න මේ විශේෂ ඒ කාලේ රෝණ ෆීලික්ස් ඇන්ටන් ගායනා කරන මගේ මිත්‍රයා බලාගෙනත් ඇති. මං චුට්ටක් අනේ ඔව් අපිට සමා වෙලා. ඕ දිල්ලි පෙම් සඳල්ලි මන්තුලිනේ නාතල්ලි නන්තියල්ලි නන් කැදල්ලි සීලය ඕ දිල්ලි පෙම් සඳල්ලි ඒක තමයි ගීතේ. ස්තුතියි අනපේක්ෂිතව ගෙනපු ආරාධනාව පිළිගත්තාට. මේ මොකද මට ඕනුණා ලිව්වේ කීපයයි හරි වචන ඒ වගේින්දර වගේ. ඒකයි දශක ගණනාවක් එදා තරුණ පරපුර අද තරුණ පරපුර සහ ඉදිරියේදී බිහි වෙන අය පවා ඒ ගීතවලට පෙම් කරන්නේ තිදෙනාගෙම. දයාරත්න අයියා කොහොමද මේ කුසුම් අක්කව මුණ ගැහෙන්නේ? ඔව් ඇත්තටම මේ මං හරි කැමති අපිත් එක්ක කතා කරනවටත් වැඩිය මෙතුමියලා තුන්දෙනා එක්කම කතා කරනවට. මොකද අපි බොහෝ විට මාධ්‍යයට එනවා කලාතුරකින් මේ හමු වෙච්ච මොහොතේ අපි හරි ආසයි. අපිට වැඩිය මේ සියලු ජනතාවගේ පැරණි කට්ටිය ආසයි මේ මෙතුපියන්ලාගේ ක්‍රියාකලාපයන් ලියපුව අතීතය විමසන්න. ඇතට මං කිව්ව හරි වාසනාවන්තෙක් වුණායි කියලා මේ චරිතවලට ලං වෙන්න ලැබීම. මම 1986 ඒ කියන්නේ 70 ගණන්වල ඉඳලා මං ගුවන්විදුලියට ගොඩක් ලංවල එක එක කටයුතු කළත් මගේම කියන ගීත කීපයක් කළ යුතුයි කියන තීරණයට ඇවිල්ලා ඒක මම සංගීතය හැදෑරුවා බීට් පෙරස ගාව වයලින්. ඊට පස්සේ මට හිතුණා ගීත කීපයක් කරන්න. එතන තමයි මට අජිත් ජයවීර හම්බුනේ. ඔහු තමයි මේ මට මේ කුසුම්මක්කව අඳුල්ලා දීම මගේ ගීත වලට අත්විවරම් දැමීම ඔහු කළේ. ඔහු තමයි මට කිව්වේ කුසුම්මක්කට අපි දෙමු ගීතයක් ලියන්න කියලා. මා මුණගස්සලා ඉස්සෙල්ලාම ලිව්වා පළවෙනි ගීත හතරට අදාළ වුණා යමුනා විනෝදිනී මහත්මියත් එක්ක ගායනා කළ ඈත හිනේන තාරකාව. ඒක තමයි පළවෙනි ගීත හතරට මං ඇතුළත් වුණා. ඒකේ සංගීතවත් කලි තිස්සිරි පෙර. අද එතුමා නැහැ. ඔව් ඇත්තටම ඉතින් එතන ඉඳලා මට හම්බෙච්ච මම හිතෙනවා මං අද එක්තරා තැනකට ඇවිල්ලා ඉන්නවන කුසුම්මක්ක තමයි ඒකේ පළවෙනි අත්විවරම. ඒ කියන්නේ පසුව කේඩී ගැයියා දායකා එහෙම ලිව. නමුත් කුසුම්මක්ක තමයි මගේ පළවෙනිම මේ කියන්නේ අද පවා මම වේදිකාවේ ගායනා කරන ගීතය. අදත් මම හිතන්නේ මේ රේඩියෝ චැනල් වල දවස ගානේ වැඩිපුරම ඇහෙන අදත් ඇහෙන ගීතය තමයි දිගුණේ තසරැල්ලේ. ඒක හැබැයි මම ඊට ඉස්සෙල්ලා කැමති කුසුම්මකට ගෞරවයක් වශයෙන් අනිත් අයටත් මොකද අර ගීතේ හුඟක් අයට දැන් ඇහෙන්නේ නැහැ යමුණත් එක කීපයක. ඒක බොහොම පොඩ්ඩක් මම මගේ දිගුණෙත් හස්සල් ඔය ඒක පොඩ්ඩක් මම පේලියක් දෙකක් කියන්නම්. මේ සමහර අයට මතක් වේවි ගන්න. ඇත හින හින තාරකාවේ සහන් නිලියෙන් මඟ අසාගෙන කතා කරන ඔබිනෙත් මත මගේ රූසිතුවම් මවන්නම්. නෙතට ලංවී ඉඳින මොහොතේ සුසුම්ලා ඉන්නේ කුමකටද වෙන කවුරුවත් නැති මන්තලාවක ඇවිදගෙන යමු නිසංසල යාමි. ඇත්තටම මේ මම හරි ආසයි මේ කුසුමක්කගේ ගීතවලට විශේෂයෙන්ම. මොකද මේ ඇයිගේ තිබුණා මේ හැම ගීතයක්ම ගත්තාම මේ පරිසරය සම්බන්ධ කරගන්නවා. අර පරිසරයේ තියෙන චමත්කාරය ඉරහඳ තාරකා එහෙම නැත්නම් ගහකුල ඒ මම්මාවත් ඒ කියන්නේ මේ දෙවතුන්ගේ ඇසිරෙන රටාව තුළ චිත්‍රයක් මවනවා.
ඉතින් ඒක මගේ දිගුණත් හසරල්ලේ ගීතේ ඒ වගේම මේකේ ඒ සාහිත්‍ය මේ ඇතුළත් වෙලා තියෙනවා. ඒක මම හිතනවා අද ගීතවල අපිට බොහෝ දුරට ඇහෙන්නේ මෙන්න තියක් තමයි මේ ඉතාම අඩුවෙන් තියෙන. ඔය ගීත සාහිත්‍ය වටපිටාව එහෙම නැත්නම් පරිසරේ එහෙම නැත්නම් ඉරහඳ තාරකා ගැන කියනවට වැඩිය අද ඇහෙන්නේ ප්‍රේමයක් ගැන කියන කතාවල් විතරයි. ඇත්තටම ඒ ප්‍රේමය හරි ලස්සන කෙරුවා වටපිටාවත් එක්ක. මොකද ප්‍රේමය හා ඒ වටපිටාවේ තියෙන සුන්දරත්වයත් එක්ක තමයි ඒ චමත්කාරයේ මැවීම මත අපේ මනස තුළ අපි යම්කිසි දර්ශනයක් නිර්මාණය කරගන්නවා. ඉතින් ඒක නිසා මම හිතනවා ඇයගේ ගීතවල ඒ මේ තාක් කල් පවතින්නට. මොකද සමහර ගීත වීසි වෙලා ගියත් ඇයි දිගුණෙත් හසරැල්ලේ තාම ඇහෙන්නේ කියන එක මට පුදුම ප්‍රශ්නයක්. එකක් තමයි ඒ ගීතයේ තියෙන නිර්මාණ සංගීත නිර්මාණ ශක්තිය. අනිත් එක තමයි ඒ කුසුමක්කා ලියපු ඒ ගීතේ අවස්ථා තුනක් තියෙනවා. ඒක කියන්න ඕනේ. ඒක බොහෝ අය දන්නේ නැහැ. මොකද ගීතයක සාමාන්‍යයෙන් මේ ලංකා කියවෙන්නේ අපි මේ පළවෙනි පටන් ගැනීම ස්ථායික කියලා කියන කොටස තමයි නැවත නැවත තුන් හතර පාර අපිට ගායනා වෙන්නේ. ඇයි මෙහෙම කළායි ගීතේ පළවෙනි ස්ථායිකයේදී තමයි පෙම්වතුන් හමුවන්නේ. දෙවෙනි ස්ථායිකයේදී තමයි උන් තරහ වෙන අවනාප වෙන බව කියන්නේ. තුන්වෙනි එකේදී තමයි ඉර බැස යන හැන්දෑවේ වෙන් වෙන්නේ. ඉතින් මම හිතනවා කුසුමක්ක ඒ ගැන මොනවා හරි කියන්න ඕනේ මේ ගීතේ ගයන ඉස්සෙල්ලා. එයා ගිලුව ලස්සන දෙයක් වෛර කරන්නේ මං කවදාවත්. වෛර කරන්නේ මං කවදාවත්. කියන්නේ අන්තිම හරියේදී වෙන කෙනෙකුට ආදරය කරනවා කියලා කියන්නේ. එතෙන්දි මේ වෛර කරන්නේ මං කවද ගීතේ හැදුණ හැටි මං කියන්න. දෑරන්ද මට කණේ කුසුමක්ක මට ගීතය ලියලා දෙන්න කියලා මං හැම කෙනෙක්ගේ මගේ අහන මොන වගේ ගීතයක්ද කියලා. මොකද මගේ මේ ප්‍රවීණයන් දෙන්න වගේ මම දක්ෂ නෑ. මම ගීතය ලියන හුඟක් කල් ගන්නවා. මං හරිම අමාරුවෙන් ගීතයක් ලියන්නේ. ඉතින් මං අහවම්කෝ ආදර ගීතය ලියලා දෙන්නක් කියලා. මංකෝ ආදර ගීතය නේද කියනකොට අනේ අක්ක මේ මගේ යාළුවෙකුට පොඩි දෙයක් වෙලා තියෙන මේ යාළුවලා හිටිය ගර්ල් එක තරහ වෙලා මේ තරහයිනේ කොහොමද අක්ක වෛර කරන්නේ වෛර කරන්න බෑනේ ආදරය කරනවා නම් කියලා මං එක පාට මල් ලිව්වා කොලේ අරගෙන දාරන්න කියද්දි මල් ලිව්වා වෛර කරන්නේ මං කවදාවත් කියලා. ඇත්තටම දාරත්නක තමයි ඒ අදහස වෛර කරන්නේ මං කොහොමද අක්ක වෛර කරන්නේ ආදරය කරපු කෙනෙක් නේද කියලා වම මං කෝ එහෙනම් ඒකම හොඳයි කියලා තමයි මට හිතුණා. දැන් උදේ වගේ ලස්සන ආදරේ හමු වෙන එක සැඩහිරු වගේ ආදරේ වෙන් වෙන එක දැන් මල මේ ඉර බැහැගෙන යන හැන්දෑවේ තමයි වෙන කෙනෙකුට ආදරේ කියලා සමුගන්නේ. ඉතින් අර ඇත්තට මම බෙහෙවීම ස්තුතිවන්ත වෙනවා. ඒ ගීතය ජීවත් කරන්නේ සංගීත නිර්මාණයත් එක්ක දයාරත්න පෙරේරාගේ ඒ ගායන ශිල්පියාගේ හැඟුම්බර ගායන අවිලාෂයට මම බෙහෙවීම ස්තුතිවන්ත වෙනවා. සංගීත නිර්මාණයට අජිත් ජයවිදගේ එකම තව කියන්න ඕන දෙයක් තියෙනවා. දයක්කා ලිව්වා කිව්වනේ අපේ රෝහණ බෝල්ඩගේ ගීතේ ඉස්සෙල්ලම ට්‍රැක් එකකට. ඇතනම කුසුමක කිව්වා මේක කළා නැහැ මේක මට කරන්න අමාරු වැඩක්. මම කිව්වා නෑ නෑ අපි කොහොම හරි මේක කරන්න ඕනේ කියලා. තිසසීරේ පෙරා ඉස්සෙල්ලම මේ නෑ සමාවෙන්න මේ අජිත් ජයවිරෝ මෙලඩි එක හදපුවාම ඒකට අපි එක්තරා තැනකට ගියා. ඇයිගේ මිතුරියක ගීයකට බත්තර මුල්ලේ මට මතකයි. ඒ ගිහිල්ලා තමයි අපි හවසක ওই ගීතේ ලිව්වේ. ඇත්තටම මං හිතනවා ඇය දෙවෙනි උනේ නැහැ මේ 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 කාර්යයේදී කාටවත්. ඒ කියන්නේ පෙළගස්සන එක ගීත ට්‍රැක් ගීතේ තනුවකට ලියනවා කියන එකේදී මම හිතනවා අය උපරිම කලාව කියන එක තමයි මේ ගීතය ගැන මට කියන්න තියෙන්නේ. හොඳයි අපි එහෙනම් අපි කුසුමක්කට ගෞරවයක් වශයෙන් මම මේක ඇත්තටම මම හරිම සතුටින් ගායනා කරනවා මේ ගීතේ. අපි සතුටින් අහගෙන ඉන්නේ. Thank you.
ඔබේ හවා කල ගෙවෙන තුරාවෙදි පටුමාවත් අතරේ තුරුලිය එවනි සීලස ලබමින් ගත කළ සොඳුරු මල් ඉනෙහුන උයනේදී ආදරයද මට අසරල්ලි හිතරිද පුන දවසේ උනුසුම් සුසුමින් නෙතු බොඳ වෙන්දි සැදහිරුනැගි මන්දහනි ආදරයද මට හොඳයි රෝණ අයියට මතක් කිරීමක් මට කරන්න ඕනේ කිව්වනේ හා මං හිතන්නේ මේ චන්ද්‍රානි මානෙල් කල්දෙරා මේක නරඹනවා ඇති ඇය තමයි ඕවිල්ලේ ප්‍රේම් සඳල්ලේ කියන ගීතේ ෆීලික්ස් ඇන්ටන් එක යුග ගායන මට ඒක එතුමියගේ නම කියන්න අමතක වුණා සමා වෙන්න මට අහන්න තරම්වත් දැනුමක් තිබුණ නැහැ ඒ ගැන මට සමා වෙන්න එහෙනම් කොමුණත් ඔබ හඬ මුසු කළ ගීතය අදට ජනප්‍රියයි ස්තුතිවන්ත වෙනවා අපිට මතක් කිරීම ගැන අනේක වාරයක් ස්තුති මේ විදිහ අඩුපාඩු දැක්කොත් ඉදිරියේදීත් ඔබ අපේ අඩුපාඩු හරිගස්සාවි කියන බලාපොරොත්තුවයි තියෙන්නේ දයා අක්කා මං හරි ප්‍රියයි ඔබේ ආදරයට නෝකාඩු කියමින් ඇනුම් පද කියමින් විටක පොඩ්ඩක් තරහවක් හඬට එකතු කර ගනිමින් ඔබ දෙන ආදරයට ඔබ ලබන්නට පෙරම් පුරන ආදරයට මා අතිශය ප්‍රියයි. ඔබ දන්නේ නැති වුණාට මා ඔබට ඔබව යාළු කරගන්නට මුලින්ම මගේ ජීවිතේ හුඟක් සටකපටකම් කරපු කෙනෙක්. ඒ වගේම ලංකා 1974 ඉඳලා මටත් එහෙම තමයි. මම අදත් යාළුයි. අන්න ඒ ටික කියන්නකෝ මම බැනුම් අහන තරම වැඩිකමට ආදරේ වැඩිකමට රණ්ඩු වෙන්නත් දායකගේ ජීවිතේ අපි හුඟක් එයාට සමීප වෙන එක ගැන මම හරි ආඩම්බරයි මොකද දායකගේ ජීවිතය අපිට අවවාදයක් විදිහට කියලා දෙනවා ඒ කිව්වොත් ටික හරියටම හරි එයාගේ ජීවිතයේ තියෙනවා අත්‍යවශ්‍ය අවශ්‍ය අනවශ්‍ය මම දන්නවා මං ඉන්නේ අත්‍යවශ්‍ය කොටස කියලා මං ඉතින් හරි ආඩම්බරයි මම ඊටත් ඉහළින් ඉන්නේ අත්‍යවශ්‍යට. ඉත අත්‍යවශ්‍ය. මම අනවශ්‍යකේ ඉන්නේ.
මට ඔය විදිහට මතකනේ ප්‍රවීණ මාධ්‍යවේදී සමන් නතාවුද හෙච්චි මහතා කියලා තිබ්බා ඔබේ මේ පොතක පෙරවදනක මට මතකයි. එතුමානම් සඳහන් කරනවා එයා ඔහු හිතනවා කියලා මා සිතා සිටින්නේ ඇගේ ලියවිලි වලට පෙම්බැඳි රසික රසිකාවන් පොලිමේ මුලින්ම ඉන්නේ මා කියාය. මං වගේම එහෙම හිතන තවත් බොහෝ අය ඉන්න එකයි මට තියෙන ප්‍රශ්නේ. ඒක තමයි ආදරය. ඔබේ ආදරය ගැන කියන්නකො මේ බලන්නකො කොච්චර දේවල්ද. ඔය ආදරේ විතර නෙමෙයි ඉතින් ආදරේ අනිත් පැත්තක් තියෙනවා වෙලේ විලා ඉතින්. ඒකත් ඉතින් ආදරේම කොටසක් තමයි. අක්කා මං කැමති ඔබ මේ බිහි වෙච්ච පොත් මෙතන තියෙන කීපයයි. නමුත් මේ ගැන පොඩ්ඩක් කරන මේ අලුත් නැන්දම්මල කෘතිය මගේ අතටපත් වුණාම මට මේක අවශ්‍ය වුණා ගුවන්විදුලි ප්‍රචාරය කරන්න. හරිද? ඉතින් එතකොට මම කතා කරා. කවුද ඔයා? මොකටද? මොකක්ද දැන් කරන්න හදන්නේ? කොයි විදිහටද කරන්නේ? මාව සට සට ගාලා ගැහෙනවා. හරිද? දැන් මම කල්පනා කරා කොහොමද මෙයාව යාළු කරගන්නේ කියලා. ඔබ විශ්වාස කරන්න මම පුළුවන් තරම් හිමින් ඉවසීමෙන් දවසින් දවස පුළුවන් දේවල් කරලා තමයි ඔබව යාළු කරගත්තේ. සහ මේ පොත ගැන කියන්නට උනේ ඔබ අනිත් පොත් ගැන කියන්න ඉස්සෙල්ලා. ඔබ මගෙන් ඇහුවා අද දවසේදී එද්දි එකෝමත් එක දවසක කියන කෘතිය කියෙව්වාද කියලා. නෑ මං කියුවේ නෑ. මං මගේ ජීවිතේ කිසිම දවසක ඒ පොත කියවන්නේ නෑ. මට එච්චර ශක්තියක් නැහැ ඔබේ කඳුළු දකින්නට. මං ඊට වඩා හුඟක් දුර්වල කෙනෙක්. එහෙනම් මං ජීවිතේ කිසිම දවසක පත්‍රය යද්දිත් කියවලා හැමදාම අඬනවානේ. ඔව්. එහෙනම් මට සමා වෙන්න මං කිසිම දවසක ඔබ මේ කෘතිය කියවන්නේ නැහැ. මම මේක මගේ ළඟ සුරකිව තබා ගන්නවා. මගේ ළඟ තියෙන මේ පොත මං ගෙනාවේ. මං කියවන්නේ මට එච්චර ධෛර්යයක් නෑ අක්කා. මට උනේ ඔබේ ධෛර්යය ගැන දැනගන්නයි. ජීවිතේට කාන්තාවක් විදියට, අම්මෙක් විදියට, රැකියාවක නිරත කෙනෙක් විදියට ඔබ අපිට අවවාදයක් දෙන්නකො. මං කා ඇත්තටම මොකක් හරි දෙයක උත්පත්ති විය යුත්තේ ඒ උත්පත්ති කාට හරි පාඩමක් වෙන්න. නැත්තම් ඉතින් වැඩක් නෑ. ලියන දෙයක හැම දෙයක මං හිතමයි රෝහණට ලියපුවෝ. මං හිතන්නේ තනුව දීලා ලියපු ඒවා ඔය යමුණත් මොකක් හරි පුංචි පාඩමක් තියෙනවා කියලා මං හිතනවා. ගොඩක් ජීවිතේ මගේ ගොඩක් දේවල් දන්නේ ලංකා. ඔය හැම දෙයක්ම ඇත්ත. මොවද ලියලා තියෙන හැම දෙයක්ම ඇත්ත. ලංකා කියන්නේ මම. මේ ලංකා නෙමෙයි. අනේ ඔව් මේ ලංකා. මේ ලංකා. එයා තමයි දන්නේ. ඔයා ඊට පස්සේ හම්බුණ ලංකා. මම එයා ලංකා. මේ මම මේ කවියක් තියෙනවා මේ ලංකා අක්කා. ඊට ඉස්සෙල්ලා මට අර කතාව විවර කරගන්න දෙන්න අයියේ සමා වෙලා. හා හරි අක්කේ. ඉතින් එච්චරයි. ඒක තමයි මම කියන්නේ මේ හැමෝටම අපාඩමක් ඉගෙන ගන්න තමයි යම් කිසි දෙයක් ලියන්න ඕනේ. ධෛර්යය ශක්තිය මං හිතන්නේ මන් ලැබු ධෛර්යය සහ ශක්තිය හැම ගැහණියකටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ඕනෙම දුකක් උහුලගන්න. ඒ කියන්නේ මට මන් විඳින දුක් නෙමේ වෙනත් දේවල් වෙන දුක් දුක් පීඩා හැමතිස්සෙම එනවා පිටිපස්සේ. ඒ හැම දෙයක්ම උහුලගන්න ධෛර්යය ශක්තිය ලැබේවා කියලා හැම ගැහණියකටම මම ප්‍රාර්ථනා කරනවා. ඒකෙන් ඒකට තමයි මම ওই කොමත් එක දවසක ලිව්වේ. ඔව් සමා වෙනේ ශක්තිය මට කවදාවත් ලැබෙන එකක් නෑ. ඉතින් මම කවදාවත් ඔබේ මේ පොත කියවන්නේ නෑ. මම උතුම් කීවට දැක්කක් කතා කරනම ලබා ගන්න පුළුවන්. ඕ ඉතින් කොච්චර බැනුම් අහනවද? බලන්නේ නැහැ, දකින්නේ නැහැ, කතා කරන්නේ නැහැ. මම තරහයි කියනවා. එනොට ආයි හරි. හරි. ඔන්න කතාව සමා වෙන්න. මේ මේ කවිය මටයි ලස්සන. මොකද ඒ රත්නත්ටයි ලංකා බේක්‍රමයි මමයි අපි දෙන්නම ඉපදුනේ මාතර. ඔය පිට අතුල අයත් කෑ ගන්න මාතර. ඒ ගමේ ඉතින් ඒක නිසා මේ මේ කවිය රත්නක ලියලා තියෙන්නේ මේ පොතේ මොන සිතුවිලිද? සමනල සිතුවිලි. මේ කවි ඉතට පොල් තෙල් එරළි සමගින් බල ඇඹුලේ රහා කොයි ලෙස වන්නද කිරි පැණි මිහිර අහා අග නගරයේ සිට සිතුවිලි හරිමි ලිහා සුලඟත් සැපයි මට බින්තර ගඟට එහා එගේ හිරිකට නැගෙන මට ගමට යනකොට බින්දර ගඟේ එහාට යනකොට අමුතු සනීපයක් තියෙනවා අර අගනුවර ඉඳලා කොළඹ ඉඳලා යනකොට එච්චරට මං කැමති ඒක මට දාන පහක් කියලා කියන්න හිතෙනවා අපි මොනවද දන්නේ කියන්නේ නේද මේ මෙත් බින්දර ගඟේ එහා ආනේ නෑ අපි නෑ අපි මොරටුවේ අපෝ එන මෙහා ගන්නේ එන මෙහා මා ප්‍රිය නුවරට හොඳයි අපි තව ගීතයක් ඇසුවොත් කාටද ශාලිගේ අපි අවස්ථාව උදා කර දෙන්නේ රෝහණ අයට රෝහණ හා
මේකින් දායකට සම්බන්ධයි ඉතින් කඳුලක් වැටේ නම් පිසලන්නයි මේක ලිව්වේ නෑ නෑ ප්‍රේම කීර්ති ලියපු නිසා සම්බන්ධයි කිව්වේ ප්‍රේම කීර්ති බොහොම ආදරෙන් මට ලියලා දුන්නා මාත් එක්ක රණ්ඩු වුණා කලින් පස්සේ මට ලියලා දුන්නු ගීත ගොන්නෙන් එකක් තමයි මේක මේ ගීතයත් සංගීත අධ්‍යක්ෂණය කරේ ස්ටැන්ලි පීරිස් උන් දෙදෙනාම ජීවතුන් අතර නෑ ජාති ජාති ඔව් මට තප්පරයකට ඉඩ දෙන්නේ 1989 ජූලි මාසේ 31 වෙනිදා ඒ ප්‍රතිභාපූර්ණ කලා නිර්මාණ ශිල්පියා ඉතා අවාසනාවන්ත ලෙස අපෙන් සමු ගන්නවා. හරිම අවාසනාවන්ත අත්දැකීමකට අප ප්‍රේක්ෂකයන් විදියට රසිකයන් විදියට මුහුණ දෙනවා. නැවත නැවතත් අපි එතුමාණන්ව සිහිපත් කරනවා. ප්‍රේමකීර්ති ඇල්විස් කියන නිර්මාණ ශිල්පියා ඔහු අපමණ දක්ෂතාවයන් වලින් පිරිපුන් මිනිසෙක්. අද හිටියා නම් ඔහු පුස්තකාලයක් බඳුයි අපිට කොච්චර දේවල් ඉගෙන ගන්න තිබ්බාද අපි හරිය අවාසනාවන්තයි ඔහු වාහිමි කරගන්නට තරම් අපි විශේෂයෙන් මේ ගීතේ මම තෝරගත්තේ අපේ තප්පර දෙන්න අයියා තප්පර දෙන්න හරි තප්පරේ මේ තප්පර 10ක් අපි එහෙමයි කියන්නේ ලඝු කරලා කියන්නේ මම විශේෂයෙන් තෝරගත්තේ අපිට මේ අපි මේකප් කරන අපේ නංගි කෙනෙක් ඉනෝ හරි කැමති මේ ගීතයට අර මයන් අල්ලා යන්න කියන්න ඔව් හරි හොඳයි ඉතින් ඒක නිසා මම මේ ගීතය තෝරගත්තා ඉතරපි නෑ ඔව් අපේ ලංකණන්ගේ තරිම කැමති ඒ කාලේ ඉඳලා සසදන්න
නෙත එකරයකි යලි සසනන්න වැඩි පාලුව තනිකම විඳගත හැකි නම් ලක්පුුණු උන්දුර ගියද නොවේ එක් වන්නට වැරි නම් කඳුලක් වැටේ නම් පිසලන්න ආයි ඔබ හමුවන්නේ කවදාද සිතේර දෙන්නේ ඔබගේම රුවමයි අසරැල් දිනු ලොව එක් තැන් වෙලා කඳුලක් වැටේ නම් පිසලන්න ආයි තියෙන පුදු මේ කඳුළු පොකුරු පිටින් ගෙඩි පිටින් ඇස්වලින් වැටෙන්නට නොදී සියල්ල දරාගෙන සිටින්ට ඔබට ලැබුණු ශක්තිය ගැනයි ඔබේ මිතුරියන් දෙදෙනා ගැනයි අපිව මේ විදිය රස ගුලාවකට ගෙනියච්චාට මේ විදිය රසවත් දේවල් වලින් අපිව පිරෙව්වාට අනේක වාරයක් පින් අපි ප්‍රධාන පාලක මැදිරිය සමගින් සම්බන්ධ වෙලා නැවත මුණ ගැහෙන්න හොඳයි කුසුම් මක්කා මේ සම්මාන එතකොට කතික තරඟ මේ ඔක්කොමත් එක්ක මම මේවා හිමීට අයින් කරන්නම් හරිද මට කියන්නකෝ පොඩ්ඩක් මේ අතීතය ඔය කලින් පෙන්වේ ලංකා මං අවුරුදු 12දී මම ඉගෙනගත්ත පාසල ගුරුකුල විදුහල නියෝජනය කරමින් සහභාගී වුණා සමස්ත ලංකා කතික තරඟ වලට මම තමයි පළවෙනි ස්ථානයේ දෙන්නේ මේ කතික තරඟෙන් එදා පාසලෙන් ගත්ත ඒ ඡායාරූපයක් ඒ තියෙන්නේ හරි එතකොට අපේ ඔබත් එක්කම කතා කළ යුතු වන්නේ අපේ අතීතයේ ඔබ අපිට ඉතාම හොඳින් මතකයි ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක් විදියට ඔබට කරදරයක් නෙමෙයි නම් මතක නම් දෙබසක් කියන්නකෝ වදයක් මතකයි මතකයි කියන්නේ හුඟක් දෙනකොට මතක නිසා මම මොම් පැලැස්සේ මටත් මතක ඒක තමයි ඉක්මනට කියන්නනේ අනේ කමන්නේ කියන්නේ ඉතින් උන් බලන්නකෝ අපේ අම්මා කදිරය කවදාකවත් මන්ට ඉන්න තැනක් කියලා යන්නේ නැහැ නෙවේ. කූරලේ මහත්තයයි මැනිකේ දෙන්න මාව කදිරයව හදිගහෙන්ට කියලා. ඒත් තාමත් නැහැ නෙවේ. අනේ මන් දන්නේ කොයි හද්දි බෑග් එක ගියාද කියන්ට. ඇතිනේ. අපිට රූපහිනි තිබුණේ අපි ඔබේ හඬින් තමයි කදිරයව දැක්කේ කූරලේ මහත්තයව දැක්කේ ඒ මේ කැලේ ඇවිදින සිද්ධීන් දැක්කේ. ඒ සියල්ලම දැක. ඔබ අතින් බිහි වෙච්ච ඒක බිහි වෙච්ච හැටි ලස්සනයි නේ මට කල් ඇතුල ඇස්ති වුණාලුනේ මං දැන් හිතනවා හරිම ලස්සනයි කියලා පහන්තරුව මම පාසල් යන කාලේ උසස් පෙළ හදාරද්දී මං කාන්තා වැඩසටහන් දෙකකට සහභාගී වුණා බොහොම කැමැත්තෙන් මං කාන්පසොම් අපේ කාන්තා වැඩසටහන් වල සහභාගී නාවේ යුනිෆෝම් එකේ පුංචි කැන්ලා ගුරුකලේ හා හා පාසල් යන කාලේ ඉතින් මම හරි කැමැත්තෙ ඒ දවස්වල ලාල්න රේඛා කාන්තා කලඹ සංගරා වැඩසටහන් වල සහභාගී වුණා කොහම හරි ලොකු දෙයක් ගුවන්නේ දෙලි හරිම ලොකු දෙයක් මුලින්ම ලංකාක්කගේ කාන්තා කලඹ වැඩසටහනේ සහභාගී වුණා ඊට පස්සේ දයක්කගේ ලාල්න රේඛා වැඩසටහනේ කෙටි කතාවක් කියවන්න හම්බෙනවා කියන්නේ ඉතින් හරි ලොකු දෙයක් භාග්‍යමත් කියන්නේ හරිම ලොකු දෙයක් ආකුසුමේ ඒ වගේ තමයි ඔයක වගේ ආකුසුමේ කියලා ඉතින් මම බොහොම අමතෙන් ඔය අතරේදී මම ලංකාක්කගේ මේ කාන්තා කලඹ වැඩසටහනට පොඩි පොඩි නිර්මාණයක් දෙනවා දවසද ලංකාක්කව මේ කුසුමේ ලියන්නකෝ නාට්‍යයක් ඕ ආදර ලියන්න පුළුවන් මේක බලලා තියෙනවා ලියන්න පුළුවන් ආදර නාට්‍යයක් ලියන්න කිව්වා. ඉතින් මම ලිව්වා පහන්තරුව කියලා. දයාරත්න කිව්වා දයාරත්නටත් මතකයි කියලා ආදර කතාවක් නැගන නාට්‍යය. ඉතින් මේ නාට්‍ය මම හොඳට දිව්වා නේද? ඔව් ඔව් හොඳට නම් ලිව්වා. ඒක මගෙන් මම තමයි කියන්න ඕනේ. දැන් මේ වෙලාවට මම මගේ නිෂ්පාදනයනේ. මම මැදිරියට යනවා අනිත් ආටිස්ට්ලත් ඇවිල්ලා. මෙයා නෑ පිටපතක් නෑ දැන් හැම මැදිරියකම ඇවිල්ලා යන කොහේ හරි මුල්ලකට ගිහිල්ලා හොරින් ලියනෝ එවිල ලියලා තමයි දෙන්නේ ඉතින් මගෙන් බැනුම් අහන වාර අනන්තයි දැන් මම මේ වගකීම මගේ අතේනේ ප්‍රොඩියුසර් මම ඉදිරිපත් කරන්නේ මම ඉතින් කොහොම හරි වෙලාවට ගේනවා හැබැයි අපි පිටපත කලින් කියවලත් නැද්ද මටත් කොටසක් තියෙනවා ඉතින් මේ ඒකේ
කොයි විදිහටද කියන්නේ කියලා දන්නේ නැහැ. සැරෙන් කියනවාද දුකෙන් කියනවාද? සමහරලාට දුකෙන් කියනවා සැරෙන් කියන වෙලාවලුත් තියෙනවා. අන්න එහෙම වෙලාවල් තියෙනවා. ඒ තරම් ලස්සනට ලියනවා හැබැයි. හැබැයි මම කියන්නේ මේ ඒ දවස්වල කරපු සමීක්ෂණයකින් හොඳම ආදර කතාවල් තියෙනවා. තවමත් සමහරු ඉන්නවා. දැන් මම හිතන ඔබේ වයසයිගේ දෙමව් අම්මලා එහෙම අහලා අනේ ඔයාගේ පහන්තරුව දැන් මගේ කියලා කියන්නේ ඇත්තට මේගොල්ලන් තමයි ඒකේ මේ බොහොම ගෞරවය හිමි නේද මම දන්නවනේ ඔබේ ගෝලියෝ දෙන්න කියලා මේ කලින් කියවා අනේ ඒක මම දන්නවනේ මම දන්නවා මම දන්නවා මොකක්ද කරද්ද ඒක වැඩි අනේ කියන්නේ ගෝලියෝ දෙන්න අනිතක ළඟ પરම්පරා තුනක් අපේ වැඩසටහන් ඇහුවා හන්ද ඒ කාලේ අපේ වයසේ කට්ටිය ඊට පස්සේ අපේ දූලගේ වයසේ කට්ටිය ඊට පස්සේ පොඩි කට්ටිය ඔය තුන්ගොල්ලම මේ වැඩසටහන් අහලා තිනවා අදත් ජනප්‍රිය පහන්තරුව කිව්වා පහන්තරුව ඉතින් ඒක තේමාවාදිනත් හරිම ලස්සනයි මේ ඉතින් මේ ඇත්තටම ඒ කොහොම කිව්වද දැන් දැක්ක කිව්වනේ මං ආදරෙන් කියනවා සැරෙන් කියන ගල ඊට පස්සේ මම ඊළඟ එක ඉදාගන්නා මම සැරෙන් කිව්වේ ඒක චරිතය ඊළඟට ඒ විදිහට නිර්මාණය කරනවා සැරෙන් ඊළඟට ආ මොන මෙතන සුදු නැන්ද තමයි දැක්ක රංගපෑවි සුදු නැන්ද උනේ අද ඉඳලා තරහෙන් ඉන්නේ මාත් එක්ක අචලගේ චරිතය නිරූපණය මම කොහොම හරි මට හිතාගන්න බැරි විදිහට ඇත්තට මේකේ මම බොහොම ගෞරවය හිමි කර දෙනවා මගේ නිෂ්පාදකතුමියට මගේ ගෝලිය තප්පර 10ක් ගෝලයට ගෝලයට තප්පර 10ක් අනේ සමාවෙන්නේ අහිංසක විහිළුවට මේ මගේ ගුරුවරය නිරුලෙන් මාධ්‍ය ජීවිතේ මම කාන්ත වැඩසටහන් බොහොම ඕනකමින් කැමැත්තෙන් බොහොම හොඳින් ඉදිරිපත් කළා කියලා යම් කෙනෙක් කියනවා නම් ඒ ගෞරවය ලංකා අභිවික්‍රම මහත්මියටත් දාදාලුස් මහත්මියට මේ මහත්මියක බොහොම ටිකක් ඈතයි වගේ හරි ඈතයි හරි පසු කාලයකදී මේ කුසුම් අපිට වැඩිය ඉහළට ඉහළින් වැඩසටහන් කරා ඒකන අපි ගුරුවරයන් හරිම සතුටු වෙනවා එහෙම නේද හැමදේම ඒ තරම් සතුටක් අපි දෙන්නටම නැහැ මේ ලංකා ඔව් මට තව එකක් කියන්න තියෙන කුසුමකගේ මම දැක්ක දක්ෂතාවයන් මොකද මම ගුවන්විදුලියට අවුරුදු 3-4ක් ඌගේ ඇතුළෙම වගේ හිටියා සෑහෙන කාලයක් මේ ඒ නිතර ආව ගියා වෙළඳ දැන්වීම ලංකාවේ ප්‍රචාරයේ උණු ප්‍රමාණය දිහා බලනකොට මම හිතන්නේ 50%කට වැඩිය කුසුමකගේ හඬ තිබුණා ඒ වෙළඳ දැන්වීම වල මොකද වෙළඳ සේවය කියන්නේ දැන් වගේ රූපවාහිනී තිබුණේ නැහෙනේ වෙළඳ සේවයෙන් තමයි සීලම යන්නේ ඔක්කොම කුසුමක්කගේ වේගය කියන්නේ ඒ තරම් මිහිරට හා පැහැදිලිව ඒ කියන්නේ අපි හිතමු තත්පර 15ක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ඒ කියන්නේ කියන වේගය නොවරදවා ඒ පටිගත කිරීම වලදී මම දැකලා තියෙනවා ඒ පටිගත කරනවා එකපාර කියනවා ඒ තරම් වේගය මයිද තත්පර දෙකකට වචන හතරක් විතර ඒ තරම් වේගෙන් සහ ඒකේ තියෙන රසය ඒ වෙළඳ දැනීමේ තියපු ගුණේ ඒක මට මේ කාලේ නැතුණුත් කියන්න බැරි වෙනවා මොකද මිතු පැන්ලා ගැන අපි වර්ණනා කරන්න කලන්න ඕනේ මොකද හේතුව අද ඉන්න නිවේදක නිවේදිකාවෝ ඒගොල්ලන් අද යුගයේ ඒක අද යුගයේ නිසා එතන ඉන්නවා නමුත් මේ තීච්ච පරිණත භාවයන් හා මේ හදවතේ තීච්ච ඒ නිර්මාණ ශක්තියින් ඒ සාහිත්‍යමය දැනීම් එහෙම නැත්නම් එතනේ වගේ කීවුතු නිලධාරීන්ගේ සියලු අර දත් 32 මැද්ද ඉන්න නිය වගේ තමයි තීච්ච තහංචි. ඒ කියන්නේ අපේ ගීතයක් පවා අපි අනුමත කරගන්න කී පාරක් නම් ඒකේ බලන එක වචනයක් ගානේ අකුරක් ගානේ නිවැරදි. ඒ කියන්නේ මෙතනින් තමයි සංස්කෘතිය සભ્યත්වයේ සියල්ල ගලා ගියේ ගුවන්විදුලි හරහා. එතනදී ඒ උච්චාරණය විතරක් නෙමෙයි මේ කියන්නේ මේ චරිතට වලට මයික්‍රොෆෝනේ ගාවට එවකට ගුවන්විදුලියට එන්න ලැබුණා කියන්නේ ඒ භාග්‍ය ගැන මට කතා කරන්න ඒ පින ගැන කතා කරන්න මට වචන නැහැ. ඒ වගේම ඒ කතා කරපු සෑම දෙයකම ඒ සංවර බව, ඒ පිරිසිදු බව, ඒ කලාව, ඒ ලක්ෂණ සියල්ලම අඩංගු වෙලා තිබුණා. ඒක නිසා ඉතාම දුර්ලභ ගණේ කාන්තාවන් 3 දෙනෙක් මේ උන් ගැන වර්ණනා කරන්න අද ඉන්න මං හිතන්නේ අද ඉන්න අය ඇවිල්ලා බොහොම නිකන් සරල භාෂාවෙන් කතා කරනවා. ඉව මේ අපේ භාෂාවට අදාළ කරන්න වූ උපාංග ඒ කිසි දෙයක් නැහැ. නමුත් මේ මෙවැනි අයට දඬුවම් විඳින්න වෙනවා එක වචනයක් හෝ වැරදුනොත්. එවැනි තහංචි මැද්දේ දැනට කිව්වා වගේ ඒ කාලේ මේ රජයේ නිවේදන ඔක්කොම ඉංග්‍රීසි භාෂාවෙන් මරණ දැන්වීම ටෙලිග්‍රෑම් වලින් එන්නේ මේ තැපල් කන්තුර හරහා ඉංග්‍රීසියෙන් ඔක්කොම පරිවර්තනය කරගෙන අපි කියන්න ඕන අපි පරිවර්තනය කළා තමයිම තමන්ගේ භාෂා දැනුම පාවිච්චි කරලා ඔව් අපි පරිවර්තනය කරලා අපි කියවන්න ඕන හැබැයි ඒක අපිට හොඳයි මොකද තව තව අපි අලුත් දේවල් ජීවිතේට ඇතුළත් කරගත්තා ඒකේ ඉතින් ඒ වගේම දයක් කළා මම විශේෂයෙන් දකින්න දෙයක් තමයි මෙතුමියන් 3 දෙනාම සමහර අය බොහොම පොඩ්ඩක් දෙයක් කළා හෝ කියලා කතා කරනවනේ හරි විශාල ලෙස
මේ චරිතවලට කතා කරන්න පුළුවන් නම් මේගොල්ලන්ගේ අත්දැකීම් සම්භාරයන් දායකා විශේෂයෙන්ම දායකාගේ ගීතයක් මම ඊළඟට ගායනා කරන්න ඉන්නේ. මොකද ඒ ගැන මම දකින චිත්‍රය ඉතාම දුක වේදනාවල නිතරම මේ සතුට සියල්ල දරාගෙන සතුට මොහොනකින් ඉන්නවා සතුට තියෙනවා ඒගා. මොකද ලෝකයේ හොඳ ප්‍රතිවලව දකිනවා. ඒකම ඇයට කතා කරන්න පුළුවන් නම් මට හිතෙන්නේ මේ මයාහර හිතුවක්කාර ලෙස ලියනවා ගීත. කවුරුත් කිව්වට එව්වා දැන් මම මට උගන්නන්න යන්න බෑ. ඒක වචනයක් කරා. දැන් මේ ගීතේදී ඇයට ගිහිල්ලා දුන්නේ මම මේක මා විසින් නිර්මාණය කරපු මේ මම කමන්න නැද්ද මෙහෙම කතා කළාට මගේ අවස්ථාව ආවේ නැහැ ගීතේ ගායනා කරන්න. ඔව් ඒක ඒකට ඒ ටික කියනොත් මම ප්‍රධාන පාලක මැදිරිය ගිහලා නැත. හරි. විනාඩි කීපෙයි මට තියෙන්නේ. හරි. අපි සම්බන්ධ වෙනම් ප්‍රධාන පාලක මැදිරිය සමග. ඉතාම අකමැත්තෙන් වුණත් අතුපතර විහිදී ගිය මේ නුග වෘක්ෂයන්ට ආයිබන් කීමේ වෙලාව අපිට එළඹෙනවා. රෝහණ අයියා ස්තුතියි ඔබ අර දවසේ මේ ගෞරවය ඕන් වෙන්න ලබා දෙන්න. මම ගෞරව කරනවා දෙරණ නාලිකාටත් ස්තුතිවන්ත වෙනවා මේ තුම්පල තුන් කට්ටුව ගෙන්නවලා මේ රටට පෙන්වයි. නිෂ්පාදකවරුන් තමයි කටයුතු කළේ. ස්තුතියි ඔබට ඔබ පැමිණියාට. දවසක අපි ආයිමුණ ගෙහමු. කුසුම් අක්කා, දයා අක්කා, රත්න අක්කා ඒ විදිහට කියන්නේ නමේ කොටසක් ආදරයෙන් මේ දුන්න ගෞරවයේ අපේ නාලිකාවට ස්තුති. විශ්වාස කරාට අප අද දවසේදී ඔබව රැකගනීවි, රැකබලා ගනීවි, ආදරේ කරાવી කියලා විශේෂයෙන් අපේ දයාක බුදු අක්කේ කියලා මම ගෙන්න ගත්තේ. ස්තුති. අනේක වාරයක් පින් සිද්ධ වෙන්න උනි. මං වගේ බොහොම කුඩා චරිතයකට ඔබ තිදෙනා වැනි දෙවන්තයන් තිදෙනෙක් මේ විදිහට සමුක සාකච්ඡාවකට භාජනය කරන්න ඉඩ දුන්නාට. ඒ වගේම දෙරණ ආයතනයටත් කාර්ය මණ්ඩලයටත් අපේ ස්තුතිය හිමි වෙනවා. හරි. දයාවක මොකද කියන්නේ? ගෙන්නලා මෙහෙම සාකච්ඡාව පැවැත්වීම ගැන විශේෂයෙන් ලංකාවට ඊළඟට නිෂ්පාදකතුමාට ඒක ඊළඟට ආයතනයට අපි ස්තුතිවන්ත වෙනවා. රෝහණටත් ස්තුතිවන්ත වෙනවා. දයාවටත් ස්තුතිවන්ත වෙනවා. මටත් කියන්න තියෙන එක තමයි බොහොම ලස්සන මල්බරව දෙරණට අපි තුන් දෙනාට ආරාධනා කරාට ලංකා නිෂ්පාදකතුමාට ඒ කාර්ය මණ්ඩලයේ මේ මොහොතේදී එකතු වෙච්ච සියලුම දෙනාට දෙරණ FM ආයතනයට දයාට රෝහණ බෝගලට ඒ දෙරණ FM කිව්වේ ඒක සින්දු යන හින්දානේ මේ අපේ දෙරණ ටීවී හොඳේ ඒ බබෑ දෙරණ ටීවී ආයතනයට අතටම සමා වෙන ඉතින් මට දෙරණ ආයතනය කියන එක තමයි කියන්නේ බොහොම මහඟු අවස්ථාවක් අපිට ලබා දුන්නේ නෑ 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 අනේ කරුණාකර ඒ විදිහට අපිට එහෙම කරන්න එපා අපිට දුන්න අවස්ථාව ගැනයි අපි සතුටු වෙන්නේ. ඔව් ඒක තමයි අපටත් ඒක මහඟු අවස්ථාවක්. ඒ නිසා බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවස අපේ ජීවිතයේ මතක තියෙන සතුට පිරි දවසක්. ස්තුතියි අනේක වාරයක්ින් නිදුක් නිරෝගී සුව සමගින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නේ මම දෙයත් එක්කට හිස නමයි. මොකද නිවේදන ශාස්ත්‍රයේ වෙනුවෙන් ඔබ වැනි දෙවන්තයන් බිහි වුණේ හතු පිපෙන විදියට නෙමෙයි. ඊටාම දැඩි ප්‍රබල භූමිකාවන් ඔබ තුලින් අප දැක්කේ ඔබ දෙදෙනා තුලින් පින් සිද්ධ වෙනවා මේ සාහිත්‍ය වෙනුවෙන් කරපු සියලු කටයුතු වල. දයාරත්න අයියා සින්දුව ගැන වචනයක් කියලා ඉක්මනට ගීතය අහන්න ඕනේ. ඔබටත් ස්තුතියි. ලසන්තර සහ චාලිකට සමගින්. ඇත්තටම මේ අදහස ඔබගේ සිත තුළින් පැමිණි අදහසක් මට ඉතාම මට ගෞරවයක්. අපි බෝගොඩ මහත්මත් අපි මේ තුන් දෙනා එක්ක මේ මොහොත ලබා දීම පිළිබඳව ඉතාම උදාර අවස්ථාවක්. ඒකට මාව තෝරා ගැනීම පළවෙනි එක දෙරණ ආයතනයේට මගේ ආචාර්ය නිෂ්පාදකතුමල්ලට දායකගේ මේ සින්දුව ගැන කෙටියෙන් කියන්නම්. මම හිතනවා ගීත ශාස්ත්‍රයේ ගීත ලිව්වනම් ඒ ලියපු ගීතවල තියෙන උදාරත්වය කාන්තාවක විසින් මෙවැනි දේවල් මේ අදහස් ගොනු කරන්න පුළුවන්ද කියන්න බැරි තරමට හිතන්න බැරි තරමේ අංග සම්පූර්ණ ගීත රටාවක් ඒ ගීතවල තිබුණා. මගේ ගීතේ ලියන්න ගියාම කිව්වේ ඔයා ගිහලා මේක කියන්න හදන්න දෙයක් නැහැ ඔයා කියන්නේ කිව්වා එකපාරයි දීවේ. ඒ තමයි මේ ගීතේ. හැංගිලා ඉන්නවා දිනෝ
මකින් වෙන් වෙලා කඳුලකදී ඔබ ළඟදී මා ඉපදේ සැනසුම වී කඳුලකදී ඔබ ළඟදී මා ඉපදේ සැනසුම වී සිතේ හැංගිලා ඉන්නේ මා දිනෝදාකින් වෙන් වෙලා හිරුගේනා විසලාදාය කඳුලේමා සිතේ සෝක ගිනි දැල් නිවාලා සැනින් ගිම්හානේ සැඩ හිරුගේනා විසලාදාය කඳුලේමා සිතේ සෝක ගිනි දැල් නිවාලා සැනින් සිතගත සතපා ඔබ මුදුවදෙනි